කොළුවකට යායේ වත්මඟුල් උත්සවයක් තිබුණා දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ. ඒකේ මාධ්‍ය නිලධාරී වශයෙන් කටයුතු සිරිමල් පොන්සේක මහත්මයා. එතුමා දැන හැඳින්නකට මට එතුමා තමයි ලග්බිම පුවත්පතට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දුන්නේ. ඉන්පසු අපි 2007 දිවයින පුවත්පත ලංකදීප මව්බිම සහ ඒ වගේ පුවත්පත් සහ YouTube නාලිකා සහ වෙබ් සයිට් වලට මට ගොඩක් සේවය කරන්න පුළුවන් වුණා. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා 2022 වර්ෂයේ මුදම ගවේෂණාත්මක මාධ්‍යවේදියාට හිමි සම්මානය ලබා ගැනීම පිළිබඳව ඒක පුවත්පත් මණ්ඩලය සහ මම පොඩ්ඩක් ඒ සම්මානය ගැන කියන්න ඕන. පුවත්පත් මණ්ඩලය සහ කතෘ සංසදය මගින් තමයි ඒක සංවිධානය කරපු කරේ ඒක ගවේ ඒක විවිධ අංග කිහිපයක් තිබුණා මම ඉදිරිපත් කරේ ගවේෂණාංශයට. මම ඒකේ ලිපි මම 2022 වර්ෂයේ පළ වෙච්ච ලිපි පහක් ඉදිරිපත් කරා. විශේෂයෙන් මම ඇත්තට මගේ ගවේෂණ කටයුතු කරනකොට මම ගොඩක් දුරට විගණන වාර්තා එවැගේම පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තා ක්‍රම සහ විධිකාරක සභා වාර්තා එවැගේම මහ බැංකු වාර්තා සහ පුද්ගලික ඔත්තුකරුවන්ගෙන් තොරතුරුකරුවන්ගේ ආයතන ලබාගත් තොරතුරු කැටි කරගෙන තමයි මම බොහෝ දුරට විශේෂාංග ලිපි සකස් කරේ. මම හිතනවා මේක අපි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට තමයි මේ වගේ අවස්ථාවක් පළමුවරට ලැබුණේ. ඇතන මේක ප්‍රාදේශීය මම හිතන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලැබපු ජයග්‍රහණයක් හැටියට. මොකද ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉතාමත්ම නොයෙකුත් දුක් කටළු මැද නොයෙකුත් අභියෝගයකට ලක් වෙමින් තමයි මාධ්‍ය කලාව කටයුතු කරගෙන යන්නේ. නමුත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පුළුවන් කියලා මේ ජාතික මට්ටමේ ජයග්‍රහණය කරන්න කියලා පුළුවන් කියන එක මම ඔප්පු කළා පෙන්වලා තියෙනවා. මම හිතන්නේ අපේ අනිත් සහෝදර මාධ්‍යවේදීන්ටත් ඒ අවස්ථාව තිබෙනවා. මම ඇත්තට මම හිතන්නේ මේ මගේ ඒ මාධ්‍ය කලාව ගැන අපේ තුෂාරද සිල්ලම ඇතුමා කතා කරා. ඒ වගේම රත්නගමගේ ඇතුමා ආණ්ඩුකාරතුමා අපි ආණ්ඩුකාරතුමාගෙත් අපි සමීප ආශ්‍රය කරත් මම එක කතාවක් කියන්න මොකද එතුමා මාත් එක්ක දුරකථනයෙන් කතා කරන ඉන්න ගම එක් අවස්ථාවකදී කිව්වා දකුණු පළාතේ උපාධාරී මට මතක නැහැ ගාන මෙතෙක් ඉන්නවා ඒ අය සනීප ආරක්ෂක කම්පරු විදිහට තමයි වැඩ කරන්නේ. නමුත් මම ඒ අය ස්ථිර කිරීමට කටයුතු කරනවා කියලා. නමුත් ඒක මම හිතන්නේ හැම පුවත්පත්වලම පළ වුණේ ප්‍රධාන සිරස්තරයක් විදිහට දකුණු පළාතේ වැසිකිලි සෝදනවයි කියලා උපාධාරීන් පාසල්වල 40 ගාණක් වගේ මට හිතන්නේ මම හිතන්නේ ආණ්ඩුකාර තමයි ඒ ප්‍රවෘත්ති පළ වුණාට පස්සේ මට 61ක් මට කතා කරන්න ලැබුවා ලලිත්. හැබැයි එතුමා කවදාවත් ඒ ප්‍රවෘත්තියට කෝපු වෙන්නේ නැහැ. කතා කරලා ලැබුවා ලලිත් බලන්න මේ මම මෙයා ස්ථිර කරන්න තමයි කටයුතු කරේ. නමුත් මේ හැම පුවත්පත්වල දැන් මේක කතු වෙකි පවලිවේ ඒ ප්‍රවෘත්ති ඉලක්ක කරගෙන ඉතින් ආණ්ඩුකාරතුමාත් දන්නවා එහෙම තමයි පුවත්පත් කලාවේ කියන්නේ අර ස්ථිර කරන එකට වැඩිය උපාධාරී කදිගසල හොදන එක වන් තමයි ඒක ආකර්ෂණය වැඩි වෙන්නේ. ඉතින් ඒ ගැන අපි කවදාවත් එතුමා අපිත් සමග අපි මොනවා ලිව්වත් එතුමා උරණ වුණා එහෙම කටයුතු කරා. ඒ වගේම මම මේ ගමන් මගදී මට විශේෂයෙන් මම ස්තුති කරන්න ඕන දිවයින පුවත්පතට. ඇත්තටම දිවයින පුවත්පත කියන්නේ මගේ දෙවනි මව හැටියට තමයි මම සලකන්නේ. මට දිවයි අපි අපට කොයිතරම් හැකියාව හා දක්ෂතාවය තුනක් බෑ වේදිකාවක් නැත්තම් ඒක රඟපාන්න. මට ඇත්තටම මේ කතෘවරු ඒ දිවයින පත්‍රයේ හිටපු කතෘවරු ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරු මම ප්‍රාදේශීය මාධ්‍යවේදිය වුණත් මට ගොඩක් දුරට ජාතික මට්ටමේ ඒව තමයි ලියන්න අවස්ථාව ලබා දුන්නේ මම ඒක හිඳ ඒ දිවයින පුවත්පත්ේ මට බොහෝ දුරට සතිය ඊළඟ සතිය මගෙන් දැන් අහන කතා කරලා ඒ කතෘතුමා ලලිත් ඊළඟ ඊරිද මොකද්ද ඔයා ලියන විශේෂාංගෙ මොකද්ද ලියන්නේ ඒකෝ සමහරක් වෙලාවට එයා මට මාතෘකාල් දෙනවා මට තොරතුරු හොයාගන්න. ඇත්තටම මේ මම නැවත වාරක් දිවයින පුවත්පතට මගේ ගෞරවය පුද කරන්න ඕන අපේ ආණ්ඩුකාරතුමාගේ බොහොම හිතවතෙක් තමයි සිලමුණ පුවත්පතේ ප්‍රධාන කතෘ ධර්මන් වික්‍රමරත්න මහත්මයා. එතුමා මේ ජයග්‍රහණය වෙලා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා ලලිත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට තමයි පළමු වතාවට තමයි කිව්වා මේක කොළඹ කට්ටිය තමයි මේක ඩැහැගන්නේ ගොඩක් අවස්ථාවේදී මේ ගවේෂණාත්මක වාර්තා කරන වෙනින් පළමු වතාවට තමයි කිව්වා ඔයාට සම්මානයක් හම්බුනේ සුබපැතුවා. ඒ වගේම අපි මම අර කලින් සඳහන් කරා වගේ අපේ නායක හාමුදුරුවෝ ගැන සඳහන් කරන්න ඕන. උන්වහන්සේ මේ කොට්ටාෂෙට මාව සම්බන්ධ කරගෙන මම ලබදු එකකින් වැඩ කරේ මෙහි මේ තල්ගස්සෑය වසමටම සම්බන්ධ කරගෙන අපේ කොමසාරිස්තුමාට කතා කළේ උන්වහන්සේ අපිට මට උන්වහන්සේ සමගත් තියෙන අවුරුදු 20ක පමණ දීපු ඉතිහාසයක්.
මම ඒ කාලේ පොඩු ගැටයක් විදියට මේ පන්සලට එනකොට මේ ගොඩනැගිලි මුකුත් තුනේ පොඩි ආවසකයක් තමයි අපේ නායක හඳුරුවන් තුනේ මම හිතන්නේ එතකොට නායක හඳුරුව අක්‍රමීන ප්‍රාදේශීය සභාවේ മന്ത്രി ධූරය දැනුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ ඒ ඇසුර ගිහිල්ලා අපි සමීපව ඇසුරු කරා එන අපේ මතුගම ගුණරත්න උන්වහන්සේ හැම විටම කෙනෙක් අගයන්න කතා කරා මම විතර නෙමෙයි මීට කලින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඇගවීම උත්සවය පැවැත්වුවා ඊළඟට කුෂිකර්ම උත්සව තුනක් පැවැත්ව මේ ස්ථානයේ ගොවීන් විතරක් නෙමෙයි නිලධාරීන් ඒ ඇගෙීමට ලක් කරා. උන්වහන්සේගේ කෙනෙක් ඇගෙීමට ලක් වීමේ ගුණාංගයක් තියෙනවා. මම උන්වහන්සේට මගේ මේ වෙනුවෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වැනි උත්සවයක් උන්වහන්සේට මගේ හද පත්‍රෙන් නැගෙන මගේ ගෞරවය උන්වහන්සේට ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම මේ මගේ මාධ්‍ය කලාවදී ඒ වගේ මම ලිපි ලියන දැන් විශේෂම ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා මට කතා කරා. ශාන්ත වීරසිංහ මැතිතුමා එතුමා මට කතා කළ සුබපතලා ඒ සම්මානෙ ගත්තට පස්සේ එතුමා මට කතා කළ සුබපතලා එතුමා කිව්වා ලලිත් හාමුදුරුවෝ ගොඩක් ඔයාගේ ජයග්‍රහණය ගැන සතුටු වෙවි කියලා. එතුමත් මොකද ගොඩක් දුරට එතුමා ඒ වෙලාවෙත් කිව්වා ලලිත් ඉතින් මම එතුමාට කිව්වා මම දිසාපත්තුමා මම ගොඩක් ප්‍රාදේශීය මාධ්‍යනේ මම ඒකයි මම ගොඩක් සතුටු නැහැ ඉතින් ඔයා ගොඩක් ජාතික මට්ටමේ ඒවා තමයි ගොඩක් ලිව්වේ ප්‍රාදේශීය මට්ටමේ නෙවෙයි ඔයාට මේක ලැබිය යුතු ජයග්‍රහණයක් කියලා එතුමා කතා කරා මට ආණ්ඩුකාරතුමත් දුරකථනයෙන් කතා කරා ඇත්තටම මම අර කලින් කියපු වගේ මේ කටයුතු කරගෙන යෑමේදී මට මම වැඩ කරන්නේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන නිලධාරීවරයෙක් වශයෙන් ඇත්තට මේ කටයුතු කිරීමේදී අපේ ගොවි ජන සංවර්ධන වර්තමාන කොමසාරිස්තුමා ප්‍රියංජන් මැතිතුමා එතුමත් විශාල සහයෝගයක් අපේ ඒ කටයුතු වලදී ලබා දෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕන බලහන් දුව ගොවි ජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීතුමිය එතුමිය එක්ක මම අවුරුදු 10ක් විතර වැඩ කළා තියෙනවා. ඒ කියන්නේ ලබු දුවේ ඇත්තටම එතුමිය තමයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ඒ නිලධාරියෙක් වශයෙන් මේ මගේ තියෙන හැකියාව දක්ෂතාවය හඳුන්වගෙන මීට පෙර හිටපු කොමසාරිස් වලටත් හඳුන්වලා දෙන මේ අපේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට මේ නිලධාරියෙක්ගෙන් වැඩක් ගන්න පුළුවන් කියලා හඳුන්වලා දීලා මට මගේ ලේකම් කටයුතු වලදී විශාල දිරිමත් කිරීමෙන් අගය කරමි. පහුගිය දවස්වල වලහන්දුව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ඒ කුපනිස නිලධාරියෙක් එක්තු වෙලා මාව අගය කරා. ඒ කටයුතු කරා මම එතුමියත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. ඒ වගේම මේ කටයුතු කිරීමේදී මගේ දෙමව්පියෝ මගේ පියා ඒ වගේම මව ඇතර මමත් ලේකෙක් වුණත් මමත් අපේ ඇඟේම තියෙන ගොවිකම මගේ තාත්තා විශ්‍රාමිකයෙක් වුණා හොඳ ගොවියෙක් දැනටත් හෝලුවකඩ ආයේ ඒ පැත්ත නිරන්තරයෙන්ම මම කතා කරන අයත් තමයි හෝලුවකඩ ගින්ගඟ පහළ නිවිනේ ගින්ගඟ කොමලිය ගැන අපි ගින්ගඟ අසබඩ ඉතලා අපට හොඳ අත්දැකීම් තියෙනවා නිරන්තරයෙන්ම ඒ ප්‍රදේශයේ ජල රකුසාට ගොදුරෙනවා දැනුත් එහෙමයි දැනුත් ඒ ගම්මානයේ මිනිස්සු ලොකු අසරණ තත්ත්වයකට පත්වලා තින්නේ වී වගා කළ යට වෙච්ච හින්දා ඉතින් මගේ දෙමාපියන් ඒ වගේම මගේ මේ කටයුතු මට නිදහසේ කරගෙන යාමට සම්පූර්ණ මට නිදහස ලබා දුන්නා. එතුමියත් කාර් බහුලයි මගේ බිරිඳ ඇය අනුලාදේවි බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විද්‍යාල්පතිනිය වශයෙන් කටයුතු කර ගමන් මගේ ඒ ලේකන කලා වලට අවශ්‍ය නිදහස ලබා දෙන. ඒ වගේම ළමයි ඒ ගැනත් මම විශේෂයෙන්ම සඳහන් කරන මේ අවස්ථාවේ ඇත්තරම මා වෙනුවෙන් මෙවැනි උපහාර උත්සවයක් සංවිධානය කරපු අපේ නායක හාමුදුරුවන්ට ඒ වගේම සිතමු ප්‍රාර්ථනා ගොවිකාන්තා සමිතියට ඒ වගේම මේ ප්‍රදේශයේ සියලුම සේච්ඡා සංවිධාන වලට විශේෂයෙන් සමෘද්ධි නිලධාරිතුමාට ග්‍රාම නිලධාරිතුමියට ඒ වගේම සංවර්ධන නිලධාරිතුමියට ඒ සියලු දෙනාටම සහ ඒ මගේ සහෝදර නිරන්තරයෙන්ම මාව අගය කරමින් මේ පාඨකයන්ට ඒ සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරමින්